හයි කොහොමද අද ට්‍රැවල් ඉන් සාරා ස්පෙෂල් vlog එකක් තමයි මේ කරන්න සූදානම් වෙන්නේ මීට කලින් මම කරලා නැහැ මේ වගේ vlog එකක් මම ගොඩක් දේවල් ගත්තා නමුත් ඒව ගැන රිවිව්ස් දාන්න බැරි වුණා ඉතින් අද හිතුවා රිවිව් එකක් දාන්න ඕනේ කියලා ඉතින් ඔබ දන්නවා Apple සමාගම අලුතින්ම හඳුන්වා දුන්නා Apple MacBook Pro 14 inch machine එක ඉතින් Apple MacBook Pro 14 inch එකේ රිවිව් එක තමයි මේ අපි බලමු මම ඇත්තටම අපි මේක කපුරු ආයතනයෙන් තමයි ඕඩර් කරේ ग्लोबल शिपिंग की मेथड डैन गोड़ा फेमस लंकावे थैंक यू कपुर पार्ट कल मीन पीलिवल करता बॉक्स डेमेजी Hello. Hola. Hello. वीडियो करगन हेतु मुखद मैकबुक यूज
Apple user කෙනෙක් නම් ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් අයට familiar Intel processor එක. ඉතින් Apple සමාගම විසින් එයාලගේම processor එකක් හඳුන්වා දුන්න පහු කාලීනව පස්සේ දැනට වසර කිහිපයකට උඩදී M1 processor එක. මේ අවුරුද්ද විශේෂයි මොකද මේ වසරේ M1 එකේ තවත් versions දෙකක් upgrades දෙකක් ලබා දෙලා තියෙනවා. ඒ තමයි M1 Pro සහ M1 Max කියන එක. ඉතින් Pro සහ Pro Max මේ versions ඕන කෙනෙකුට ගන්න පුළුවන් කම තියනවා දැන් අපි අරගෙන තියෙන්නේ Apple MacBook Pro 14 inch Pro version එක. ඉතින් මේකේ specialties ගොඩක් තියෙනවා. Specially මේක ඇත්තටම මේ version එකේ තමයි මුලින්ම හඳුන්වා දුන්නේ ගොඩක් users ලා දන්නේ නැති මේක මේ පේනවනේ වෙනස හරිම ෆ්ලෙක්සිබල් සාමාන්‍යයෙන් අපේ කලින් තිබුණු වයර්ස් අපි බැලුවොත් එහෙම ඒව මේ විදිහ නැහැ. ඉතින් මේක කැඩෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා Apple user කෙනෙක් නම් කායකේ එහෙම charge කරන ගමුවම අපි ෆෝන් එකේ එහෙම ගහලා තිබ්බහම ඒක නැමුණොත් කැඩෙනවා. කැඩෙන බලනවා. ඉතින් මේක එහෙම නැහැ. මේක හොඳ ෆ්ලෙක්සිබල් charging cable එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ USB එක. ඉතින් ඒක එක specialty එකක් user friendly. ඉතින් මේ තියන්නේ මේක ගන්න කලින් අපි ගත්ත MacBook Pro Air එක. මේක ඇත්තටම මට මගේ අස්බන්ගෙන් ලැබුණ gift එකක්. අපේ 7th anniversary එකට ලැබුණ gift එක. ඉතින් මේකයි මේකයි ගත්තාම මේ දෙකම M1 range එකේ. හැබැයි මේක M1 මේක M1 Pro. M1 Pro 14 inch එක MacBook Pro. අපේ MacBook Air එකයි MacBook Pro එකයි ගත්තොත් එහෙම මේ දෙකේ වෙනස තමයි මේකේ සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට USB-C port තියෙන්නේ. නමුත් මේකේ HDMI port එකක් සහ මේකේ තවත් තියෙනවා SDXC port එකක්. ඒ කියන්නේ මේ card අපිට පුළුවන් මේකට direct අපේ videos ගෙනහම card එක කෙලින්ම මේකට දාලා අපේ videos ගන්න edit කරන්න හරිම පහසුයි. ඉතින් ඒ වගේම තමයි තව display එකක් මේකට online interlink කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම පහසුකමක්ම ලබා දෙලා තියෙනවා සහ user friendly. සාමාන්‍යයෙන් Apple user කෙනෙක් නම් දන්නවා editing වලදී හැම කොච්චර පහසුද කියලා. Specially මේක සාමාන්‍යයෙන් graphic designing වගේ කරන අයට එහෙම හුඟක් පහසුයි සහ video makers ලට. ඉතින් ස්පෙෂලි කියන්න ඕන මේක ගොඩක් user friendly. ගොඩක් වෙලාවට Photoshop එක වැඩ කරනවා නම් Premiere එක වැඩ කරනවා නම් Premiere Photoshop මේ වගේ softwares එක වැඩ කරන අයට හරිම user friendly මේ machine එක. කප්‍රුක ග්ලෝබල් ෂොප් හරහා තමයි අපි අපේ MacBook Pro 14 inch මේ laptop එක ගෙනගත්තේ. ඉතින් ග්ලෝබල් ෂොප් කියලා කියන්නේ මේ වෙනකොට හරිම popular service එකක්. මේ service එක හරහා ඔබටත් පුළුවන්කම තියෙනවා මේ වගේ products මිලදී ගන්න. Especially අපි මේක purchase කරේ amazon.com එකෙන්. ඉතින් එයාලා හැමෝම කප්‍රුක amazon.com මේ හැමෝම හොඳ service එකක් ලබා දුන්නා. ඉතින් හොඳ shopping experience එකක් වුණා මේක අපිට. මම හිතන්නේ within 10 to 14 days ඇතුලේ තමයි අපිට ප්‍රොඩක්ට් එක ලැබුණේ අපි purchase කරාට පස්සේ. ඉතින් මම suggest කරනවා global shop කියන system එක මේ service එක හරහා ඔබටත් පුළුවන්කම තියෙනවා ඔබට අවශ්‍ය electronics තව උපාංග අවශ්‍ය දේවල් මිලදී ගන්න. And අපි බලමු ඉස්සරහට vlogs and මගේ photos මොකද මේක ගොඩක් Photoshop Premiere මේ apps මේ software වලට user friendly. එහෙනම් අපි බලමු ඒවා පොඩි හරි වෙනසක් තියෙවි. අපි බලමු. ඉතින් එහෙමනම් ආයිත් vlog එකකින් හමු වෙනකන් මම දැන්ට සමගන්නයි හදාන්නේ. දිගටම ආදරෙන් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. Travel with Sarah එක්ක.